සමන්තාචක්හබාලිසු අත්ත්‍රගච්චන්තුදිීවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සගගමොක්හදං දම්මත් සවන කාලු අයං බදන්තා දම්මත් සාවන කාලු අයංබදන්තා දම්මත් සාවන කාලු අයං බදන්තාා නමුතස්සෙ භගෙබතුූ අරෙහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතුවරෙහතු සම්මා සම්බුදදස් නමුතස් භගබතු අරහතු සම්මා සම්බුදදස් හන්තා ලබතිහන්තාාරං ජීතාාරං ලබති ජයන් ෝසකෝච්ච අක්කුෝසං පෝසේේතාරංච රෝසකෝ අතකම්ම විවරන්ටේන සොවිලොදුතෝ විලූපපතිතිී. ශ්‍රධහසම්පන්න තරුණෙක සුපින්වත්නිි ඔබසිලු දෙනාටම නිදුක්වේවා නීරෝගවේවා උතුම් චිරජීවනයම ලැබේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමති අදත් නිත්්‍රාවක පෙන්වත් ඔබ සිලු දෙනාටම මේ උතුම් තතාගත දේශනාව උළුමහත් ලෝකේටම සනිවේදිනී කිරීම සඳහා තමන්ගේ පින්වරදායිකත්වය ලබා දෙන්නේ ජායල උදම්මිට අංක දෙසය හතලිය බී තුන යනලිපෙනෙහි පදිංශි ඩල සිසිල වෙතිද සිල්වා පින්වත් මෑණියන් දුදරු පිරිෙස විසින් දේශනාව සඳහා දායිකත්තය දරන ඔබටත් ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකුවාසී ඔබ සිවිලදිනාටමමිවතුම් තතාගත දේශනාවත් තමන්ගේ සංසාරික දුක නිවාලන්නට අවශ්‍ය කරන මඟ විවර කරගන්ට ප්‍රඥාව ළගා කරගන්ට ඔබට මේ දේශනාවත් ජීබීතේටම ශක්තියක් වේබායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමති දේශනාව අවසානයේදී දායිකත්තය දරන පිඩතුන්ගේ වර්ග පරම්පරාවේ ඉන් සිලුදිනාටම පින්දෙන්ට ආශීද්වාදී කරන්ට බලාපොරොත් වෙනවා. අද දේශනාව සඳහා ම පාදක කරගත්තේ සංයුත නිකායේ සගහතකවාර්ගයෙහි දතිය සංගාම කියන සූත්‍ර දේශනාවහි කොටසක් තමයි අද දේශනාව සඳහා මම පාදක කරගත්තේ. මේ දේශනාව තුළ අන්තර්ගත්ත වන ධර්මකාරණාවන් අපි හැම දෙනාගම ජීවිතයට හැම පැත්තකම්ම සහ සම්බන්ධ කර ගණඩ පුළුවන් මොකද හේතුව මේ සූත්‍රදේශනාවහි නමම තිබෙන්නේ සංගාම සූත්‍රදේශනාව. එමින තන් භාගිතුන් වහන්සේ යුද්ධේ ගැන දේශනා කරපු අපි මේ ජීවත්වෙනවායි කියලා කියන්නේම හැම තැනක හැම මොහතකම අපි ගත කරන ඔයයි කියලා කියන්නේම යුද්ධයක්ම තමයි. එනිසා ජීවිත සටන පිළිබඳබ එක පැත්තිකින් කල්පනා කරන්න පුළුවන් ප්‍රායෝකක වශයෙන් ලෝකේතු ල අපේ ජීවිතය පිළිබඳබ බොහෝ කරුණු කාරණාවන් පිළිබඳව හිතන්න කල්පනා කරට සකස් කරගන්න පුළුවන් දේශනාවක් පිදියට අද මේ දේශනාව ගොටමා හඳුල්වා දෙෙන්ට කැමැතියි මෙ දේශනාව ආරම්භයටම මත්තෙන් මා වඩාත් කැමැති කාරණාවක් තිබෙනවා ඔබට සඳහන් කරන්න එය කැමැතිනෙමෙයි අකමැත්තිංුවත් අපට සඳහන් කළේතු වෙනවා වර්තමාන ලෝකයේ තුළ සමහරවෙලාවට මේ ධර්මය ශ්‍රභනය කරන අපේ වැඩිහිටි අම්මල තාත්තලා කියලා සියලා සමහරලාවට ඒගැන විශාල වසයෙන් දැනුවත් භාාවයක් නැතිවුුණාත්න්. නූතනයහි මේ සමාජමාධ්‍ය භාවිතය. එමනත්තන් මේ අන්තර්ජාල භාවිතය මේ හරහා බොහෝසයින් ධර්මය විනාස කරන්ට. අපේ භාගිතුන් වහන්සගේ ධර්මිය විිකෘති කරන්ට මේ සාාසනය සම්පූරයෙන්ම යම්යම් ක්‍රියාමාර්ගයවලින් අතුරු දහන් කරන්නට බොහෝ සංවිධානත්මික පිරිස කටයුතු කරන බව පිරින්නත්න අපි ඉතාමත්ම හොදින් අවධාරණින් අපි තෙරුම් ගන්ට අවශ්‍ය වෙනවා.මිනිසාම සමහර වෙලාවට බණ අහනක හිමනත්තන් ධර්මාශවනය කරන එක එවගේම භික්‍ෂුන් වහන්සේ ලඩක් පස්ථාන කරන එක ඒත් සමගම පන්සල්ලෑම හෝ දන්දීම හෝ වෙනත් ආගමික. පජාවන් පැවැත්වීම මේ බොහෝදෙනෙක් සමහරඇත්තන් විවේචනයට ලක් කිරීමක් කරනවා කොද හේතුව මේ බොහෝ පිරිසකට අවශ්‍ය තවක්ති වෙනවා මේ ධරමීෙන් මේ මිනිසු බහෝදනෙක් ඇත් කරන්නට. මේ ධර්මී තුළ රැඳෙන මනුෂ්‍යෙකු ජීවිතය තුළ තමයි තමන්ගේ වටිනාකන් පිළිබඳව සම්ප්‍රදායන් පිළිබඳව චාරිත්‍රවිදයන පිළිබඳව සීලයන් පිළිබඳව බොහෝදේවල් කතාකරන්න කළුවක්ක මක්තියෙන්නේ බහු ගුණධර්ම මනුෂ ජීවිත තුලින් නැතිවෙනකොට ඇත්තල යනකොට මිනිසු තරිසංසාහගත සභාවිකට පත්වයෙනවා. අපි කියන්නේ හිරියෝ තබ් දෙක නැතිවෙලා යනවා. පව්කරන්ට මිනිසුන්ට කිසිදු ආකාරයක ලැජ්ජහාවක් බයක් කියල දෙයක් නැතිවෙලා යනවා. ඒතකොට අපිට පේනවා මේ මුළුමහත් සමාජයමක්තරා ආකාරයකට වල්වදිචි සමාජයක් බවට පත්වෙනවා. එකෙ එක හඳුනාගන්නේ නැති අම්ම තාත්ත හඳුනාගන්නේ නැති වැඩිහිටියන් හඳුනාගන්න ඇැති දවාදරුවන් හඳුනාගන්න නැති මට්ටමකට මිනිස්සුන්ගේ ක්‍රියාවන් පෙළමුුණහම මොනතරං පහත්විදියට මේ සමාජය තුළ ක්‍රාත්මකෙන්වාද. එවිනි සමාජයකට තාමත්ම ලේසියෙන් පුළලුවන්ක මක්තිබෙනවා මද්‍රවිවැනි දේවල් හුරු කරන්නට. පහුගේ දවස්කීපී පුරාවටම ඔබ දකිින් දැති අපේ රට එබුහු පාසැල් දරුවන්. මේ අයිස් වැනිී මද්‍රවිය සඳහා ගොදුර චි භාවය ඊට අමතරභ තව බොහෝ මද්‍රාවය බිවිධ වර්ගේ මද්‍රබිවල්ට ඇබබැහි වුණු බාල පරම්පරාව පින්වත්න ඉතාමත්ම කනගාටයෙන් සඳහන් කරන්නඩ වෙනවා වයි සවුරුදු දොලා හිදා හතරේ දරු අපේ යනාගත පරම්පරාව මේ යනාගතී අපේ රට බාරගඩින පිරිස මේ සාසන මේ ධර්ම ඉදිරිට පවත්තාගෙන ැනන්න පිරිස මේ දර සම්පූර්නයේම විකෘත්ති විච්චි මිසු භාව පත්වුණනාට පස්සේ. මානසික වසයෙන් විසාාල විකුරු තිභාවිකට පත් ච්චි පිලිසක් අපි අනාගතයේ අපි නිර්මාණය කරනවක් එල කියන්නේ. මේක මොනතරං අපිට මහා අයහපතක් විදිට බලපානවාද. පිස්සෝටිකක් බිහිවිච්චි සමාජයක්තුල ගුණධර්ම පිළිබඳව ධර්මයේ පිළිබඳව අපට කතා කරන්රිට කඩක්ල වෙන්නහැ. අහිංසක අම්මාවලු තාත්තාවරු උදේදල රාත්‍රය කාල වෙනකවු. මහන්සවෙලා හන්සේලා වැඩකරන්නේීම දරුවන්ගේ ලෝකයේ ගොඩනගන්ට ජීවිතයට සමහරවෙලාවට තමාට නොලැබුණු සතුටක් දරුවන්ගේ ජීවිතයට ලගා කරදීම සඳහා. සමහරලාවට තමන්ට යන්ට බැරිවිච්චි ලෝකේට දරුවන්ට යන්ට අභශ්‍ය කරන්න ලෝකය තණනට තමයි දෙමව්පියන් නිරන්තරීම කටයුතු කරන්නේ. සමහරලාට අම්මා විදේශගත්ත වෙලා තාත් අවිදේශගත්ත වෙලා නිසියාකාර විදිහයට පවුල් ජීවිතෙකුත් නැතිව. මේසා හෝ මහත් දුකක් වේදනාවක් විදිින්නේම දරුවන්ගේ අනාගතයේ ගොඩනගන්නට. නමුත් අම්මල තාතලාගේ ඇස් පනාපිටම දරුවන්ගේ ලෝකය මත් ප්‍රකුසාගේ ගොදුරක් බවට පත්වෙලා. එල් ෝකයේ කඩාගෙන වටනකොට අම්මලාල තාතලාට මොනතරං වේදනාවක්ති වෙනවාද. ඇයි නිසා සංවිධානාත්මක විදියට මේ ආකාරයකට මේ දරුවන්ගේ අනාගතේ වෙනස කරන්න. තමන්ගේ මුදල් තරකර ගැනීම සඳහා. අපට පේනවා විශාල වශයෙන් තමන්ගේ මුදල් උපයා ගැනීම සඳහා. මේ අයිතා ක්‍රමෝලින් මුදල් එපවා ගැනීම සඳහා ඉතාමත්ම සංවිධානත්මක විදියට අටේතු කරනවා. මේවා ඇතුලේහි සාමාන නිිනිසු පමක් නෙේ පිවත් නම ්‍යපාර ඇතුලේ බලගත්තු මිනිස්සුස සිටනවා. එනි සවබටමා සඳහන් කරන්නේ මේ දේශනාව ආරම්භයේදීම විශේෂයෙන් ඔබ වැඩිහිටියෙක් විදියට. කෙනෙක් තාත්ත කෙනෙ චිෙනෙක් සය කෙනෙක් විදියට. ඔබේ දරුවන් පෙළිබඳව ඔේ මුුණවුරු මිනිබිරියන් පෙළිබඳව දැඩිබ අවධානයකින් කටයුට කරන්නට. මද්‍රවිය පමණක් මේ අන්තර්ජාලය තුළ තිබෙන විිවිධ අසබ්‍යිය දේවල්ලොල්ට බොහෝ දරුවන් ඉතාමක් මෙක්මණින් පෙළබෙනවා ඒ සඳහාවශ්‍ය කරන මග සකස්කරලා තිබෙනවා. එනි සවුරුදු දෙදස්ගානක් තිසේ අපිටම තිබිච්චි වටිනායයි කියලා කියන මේ සංස්කෘතික දායාදී උරුමය භාගිතුන්හසගේ ධරමය මේ තරං වටිනා දෙයක් තියෙද්ද. ඇයි අපි මේ විදියට ජාතියක් පිදිට රටක් විදියටයි එක්තරා ආකාරෙකට අපි වැනසේ ීමක්ෂේද කරන්නේ. එනිසා තාමත්ම වදහරෙන් සඳහන් කරන්නේ. ඔබේ දරුවන් ඔබ පෞද්ජිලිකව පාසල්ලවලට වෙන්ඩ පුළුවන් පෞද්ජිලික විශේ පන්තිවලට වෙන්ඩ පුළුවන්. ඒ සියලු දේවල්ලොලට යවනවාට වඩා. ඔබ එස්සියලු ක්‍රාකාරකම් සමගාමී විදිර සිදු කරන ගමන් ඔබේ දරුවන් දහම් අධ්‍යාපනයට දරම හිට හුරු කරන්න තිබේ වැඩි හිටියන්ට ගෞරුව කරන්නට ගන්නන්ට සංස්කෘතිය සම්ප්‍රදාය පෙන්න ලදේන්ට අපි උරුමේ පිළිබඳව පෙන්න ලදේන්ට නිබුද්ධ චීවරයේ පිළිබඳ වටික් පිළිබඳව කියලදේන්ට එන්සායි බත් පිළිවෙත් කරන විට සම්ප්‍රදාය නාරක්ෂහ කරගන්නා විට පින්වත්න අපට අපේ ජාතියක් විදිර රටක් විදියට අපිට සංවර සීලී මිනිසු විදියට නිමාණ වෙන්නට පුළුවන් මක්තිෙනවා හැකියාවක්තියෙනවා. එන් සෞබට අද මේ ධර්මදේශනාාවත අමතර කාරණාවක් විදිටයි මේ කාරණාව පිළිබඳව මා සඳහන් කළේ හේතුව මොකද ඔබම ආදරේ කරන ඔබම වියදං කරන සමහලට ඔබේ විශ්‍රාම වැට පඔබේ මුණපුුරාට දෙෙනනා වෙන්න පුළුවන් නමුත් දරුවාගේ ජීවිතය දරුවාගේ අනාගතී ටඩාවෙන සාකාරයට සකස් වෙන්නේ. ඔබට මේ කාරණාව පිළිබඳව සඳහන් කරමින්, දේශනාවට පාදක විච්චි ගාථපාටය මුලින් අපි තේරුම් ගැනිමුකොද හේතුව නිමුලු මහත් ලෝකීම ගිනිගත්තස්භාවයක් තිබෙන්නේ ඔබ දන්වා එය ගින්න හැම තැනකම තියෙන දෙයක් පන්නත්නේ ධර්මය තියනීම මේ ගිනි නිවන්නට වයි ධර්මය ආරක්සාකරණවයයි කියලා පිහින්නේම ධර්මීට පුරුදු පුහුණ වෙනයි කියලා කියන්නේම අපි ගිනි නිවාගන්ට අපි ගන්නා ඔුත් සහයක් මයි මේ ගින්න කොහෙවත් යෙන ැක නෙමෙයි නෙගින්න තිබෙන්නේ අපේ හදබක්තතුළේ මයි. මොනුමහත් ලෝකීම ජීවත්තන හැම කෙනෙක්ම රාගේ දේශයේ මෝහයමමූලික ගිනි තුන නිවාලන්නට හැකියාවක් තිබෙනවා නම්. ඒ හැකියාවක් තියෙන තැනම ලෝකයේ තුළ නිවීමක් තිබෙනවා. අපට පේන්නේම යනයන් හැම තැනකම නෙවීමට වඩා අපිට පේන්නේ බොහෝ වෙලාවට ගිනි ඇවිලෙන සභාව මයි. ගිී ඇවිලෙන තන නිවීමක් ඇත්තේ නැහැ. හදවත් නිමහගන්නට පුොළුවන්නම් හදවත් කරුණා මෛත්‍රී ජලයෙන් පුරහ ගන්නට පුළුවන්නම් තන්න එතන පින්වත්න්නේ අපට පේනවා මේ ධරමය තුළ තියෙන විශිෂ්්‍රතුම ස්වභාවය. මේ ලෝකයේ තුළ ජීවත්වන විට අපි හැම කෙනෙකොටම එකනෙ කාපී ආදරයේ ලංගතුකම් සණී හසපානවා. ලෝකයේ ජීවත්වෙනට අපි කවුරුත් බලාපොරොත්තුෙන්ට අවශ්‍ය වන්නේ නැහැ. හැමකිෙනෙක්ම මට ආදරී කරාවයයි කියලා ගෙදරක ජීවත්තන විට ඔබ අම්ම කෙනෙක් තාත්ත කනෙක් සහෝදර සෞදරෙක් වැඩිහිටියක් ආචිගෙනෙක් සිය කෙනෙක් වඩ පුළුවන්. ඔබ කිසි සේත්ම බලාපොරොත්තු නොවිය යුතුයි ගෙදර ඉන්න සලදිනාගේ ආදරී කරුණාව එකම ආකාරයකටපට මට ලැබ යයි කියලා. අසල්වාසින්කෙන් හිතමිතුරන්ගෙන් හැමදාමත් ඔබට ආදරී කරුණාව ඔබට ලැබේ යයි කියලා කිසි සේත්ම ඔබ කල්පනාන කළ යුතුව වෙනවා. ීවිතයේ මනිසුන්ට හාාදුකක් ඇතිවින්නේම බලාපොරොත්වන තනමයිව. බලාපොත්තුූ සහගත ස්වභාවයක්ත් එෙක්ක ජීවත්තන විට ඇත්වෙන දුක ගොඩක් වැඩී පෙන්වත්නේ බලාපොරොත්තු නහැම දෙයක්ම ජීවිතය තුළ ඉට වන්නේ නැහැ. බලාපොරොත්තු ඉටු නොවන හැම මහතක් පාසාම තමන්ටලුක වේද නවක් දැනෙනවා. ඒ වේද නව දැනන්නේම බලාපොරොත්තුව හැමදාත් එකම සභාවයකින් එකම ආකාරයකෙන් පවති ඇයි කලකේන ස්භාවය නිසා. එනිසා අපිට පේනවා මුළු හට ෝකේම ජීවත්තන මිනිස්සුන්ගේ ජීවිතයේ තුළ බලාපොරොත්ත එක්කයි ජීවත්වෙෙන්නේ. එනිසා අපිට ජීවත්තෙන්ට තියෙන්නේ බලාපොරොත්තු සහ කඩවීම් මත. කිසියම් කෙනෙක් මේ බලාපොරොතු සහ කඩවිීම් මත සමසිතිංයුපතුූ ජීවත්තෙන්ට හැකියාවක්ති වෙනවා නම් සතුරා සමගමෙන්ම මිතුරා සමගම එකම සභාවිකින් යුක්තව මධ්‍යස්ස සභාවිතුව ජීවත්තෙන් හැකියාවක්තිබෙනවා නම් ඔවුට අකම්පිතව ජීවිතයේ ගතා කරන්න පුළුවංක මක්තියෙනවා ඔබටමා දේශනා කරන්ට යෙදුණු මුලික ගාථපාටයේ තුළ තියෙන අර්ථය ඉතාමත් හොඳින් මනසට රඳ වගන්ට ඉන් පස්සුව අපිට මේකට අවශ්‍ය කරන මුලික සූත්‍ර දේශනාවට අදාළ වන කාරණාව තේරුන්ඇරගෙන ප්‍රායෝගික වශයෙන් අප අපේ ජීවිතයේත් තුළ මේ භාවිතයට ගැනීම පිළිබඳවත් අපට අවධහරණයම කරන්න පුළුවන්. හන්තා ලබති හන්තා ජේතාරං ලබතයේ ජයන් අක්කෝසකෝචක්කෝ සං රෝසේ තාරංච රෝසකෝ. යම්කිසි කෙනෙක් අනුන්ට හිංසාවක් කරන විට නසන විට හොඳට මතකතියාගන්නට අපි කවුරු හරි කෙනෙකුට හිංසාවක් කරනවා නම් පීඩාවට පත්කිරිමක් කරනවා නම් නැසීමක් කරනවා නම් ඒ නසන හැම වෙලාවක් තුළදීම තමාව නසන්ට කෙනෙක් බිහි කරගන්නවා. අපි කවරවාරි කෙනෙකුට හිංසාවක් වීඩාවක් කරනකුට විපත්යක් කරන විට. අපිහිතමු කෙනෙකුයි ජීවිතයක් අපි විනාස කරනවා. තවත් කෙනෙකුගේ ජීවිතයකට ඉඩනයක් එල්ල කරනවා. තවත් කෙනෙකුගේ ජීවිතයට අපහසයක් නින්දාවක් කරලා අපරාධයක් කරනවා. ඒ කරන වෙලාවිදි අපිට සතුටක් ඇතිවුුණත් ඊට අනිප්පඇත්තෙන් තමාව නසන්ට. මගේ ජීවිතයේ නසන්ට මගේ ජීවිතයේ විනාස කරන්ට තවත් මම හතුරෙක් බිහි කරගන්නවා මයි. ඔබ දරන්නවා පාතල් ෝකයේ යැයි කිය සම්මත ලෝක තුළ මිනිසුන්ගේ ජීවිතවල තින ස්භයක මයි. කෙනෙක් නසනකොට තමාව නසන්ට තව කෙනෙක් බහි කරගන්නවා. ඒත් තරක්මනවේ ජේතරං ලබතේ ජයම් අනුන් දිනවනවකට අනුන්ගේ ජායග්‍රහණයක් ඇති කරන විට අනුන්ගේ ජීවිතයට ආලෝකයක් ඇති කරන විට නිද අනිපත්තිෙන් නිර්මාණය කිරීමක් කරනවා තමාවත් දිනවට මනුෂ්‍යෙක් ලෝකය තුළ නිර්මාණ කරගන්නවා. අනුන්ට දිනවන විට තමන්ගේ ජීවිතයේ දිනවනවා. අනුන්ගේ ජීවිත නසන විට තමාවත් නසන්ට තවත් කෙනෙක් ලෝකයේ බහි කරගන්නවා හතුරෙක් බිහි කරගන්නවා අනික් පැත්තෙන්. ඒ නිසාපිට පේනවා භාගිතුන් වහන්සගේ ධරමය පොන තරං විශිෂ්ට ස්භාවයක් තිබෙනවා ද වර්තමාන ලෝකයේ තුළ. අක්කෝස කෝච් අක්කෝ සං තාරංච රෝසකෝ අපි කවුරු හරි කෙනෙකුට යම් කිසි ආකරෝස කරනවා මෙමන තාපි තවත් කෙනෙකුට බැනවදිනවා හිංසාවක් වේඩාවක් ව්‍යාපාදයක් කරනවා එ කරන විටම අනිපපත්තිෙන් තමන්ටත් බනිින්ට මිනියෙක් ලෝකීතු ල අපි නිර්මාණය කරගන්නවා. මම කවරම කෙනෙකුට වුවත් බැන්නුත් මොන තරාතිරම කෙනෙකටනත් බැන්වොත් ඒ බනින වෙලාවේදී ඒ බැනුම් අහන මනුෂ්‍යයා යම් වෙලාවකද යම් අවස්ථාවකදදි මටත් බනින බව තේරුම්ගන්ට අපි අවශ්‍ය වෙනවා එනිසා අපේ තියෙන බලපුළුවන් කාරකම් සහනිකුත් දේවල් යොදවලා මිනිස්සු තාඩනයට පිඩෙන් ලක් කරලා අපේ දේවල් කර ගත් තට පෙන්වාත්න අපට පේනවා යම් වෙලාවකද යම් අවස්ථාවකදී අපටත් අපේ ජීවිතය තුළ සතුරෝ නිර්මාණය කර ගැනීමක් කරනවා මේකෙට අවශ්‍ය කරන හොඳ ජාත කටුවාවක දේශනාවක් මේ දේශනා අතර තුරදිමං සඳහන් කරඩ කැමති පෝසේතාරංච රෝසකෝ අපි කවුරුවරි කෙනෙක් කේන්ති ගස්වනවා නම් අනිවාරයීම මතති ගඩ මවත් කේන්ති ගස්සන්නට මං මනු්‍යක් නිර්මාණ කරගන්නවා. මේ හැම දෙයක්ම අපිට පේනවා කොයි පැත්තින් ගියත් පොනදේකළත් කර්මයේ බලවත්වන විට මනුෂ්‍ය එසිල්ලටම යටත් වෙනවා. එ කර්මය තුළ පෙන්නුම් කරන්නේම කරන යහපත්තු කර්මය තමන්ට විපාක විදින සිද්ද වෙනවා. තමන් කරන අයහපත් කරමයත් තමන්ට විපාක් විඉදින සිද්ධ වෙනවා. කර්මය කොයිවලාවේ කොයි මොහොතේ තමන්ගේ ජීවිතයට ද කෙලාපිට කියන්න පුළුවක්මක් ලැබින්න හැ. මෙන්න මේ කියන මූලික අදහස අරතය තමයි පින්වත්නේ මේ ගාථපාටයේ තුළ ඔබට මූලි කාර්ථයක් විදට මට සඳහන් කරන්න පුළුවන්න්නේ. මේ දේශනාවට පාදක වෙච්චි මූලික සූත්‍ර කාරණාව පිළිබඳව පවිමර්ශයනය කරලා බලන විට ඒ ඉතාමත්න වැදගත් වෙනවා. ලොෞතුරා භාගතුන් වහන්සේගේ කාලපරිච්චේදයේ තුළ අජාසත්ව රජතුමා තමන්ගේ සිවුරඟ සේනාවත් ඇැරගෙන ඇත් අස්හරිය පාබල කියලා කියන මේ සිවුරඟ සේනාවත් ඇැරගෙන කොසුල් රජතුමාට විරුද්ධව සටන් කරන්නට කාසි කියලා ගමකට පිටත්වනා. සත්ත රජිතමා සිවුරන්ග සේනාවත් සමග කාසි කියල කියන ගමට එන්න බව කොසුල් රජතමාට කල්වේලා ඇතුම දයන ගටි ලැබුණා. එනිසා කොසුල් රජත්තමත් සූදානන් වුණ සූදානංවෙලා මේ කාසි කියල කියන ගම් ප්‍රදේශයටම කොසුල් රජතුමා යන්ට පිටත් වුණ. ඒවිලාවේදී කොසල් රජිත්තමාට ඇතිවිච්චි සිතුවිල්ල, මේක ඔබට වෙඩ පුළුවන් මට වෙඩ පුළුවන් ජීවිතේ තුළ. කොසුල් රජතුමායි වෙලාවිීදි හිතනව කල්පනා කරනවා. මේ අජාසත්ව රජතුමාට මම කිසිසේත්ම ද්‍රෝහිකම් කරන කෙනෙක් නෙමෙයි. හැබැයිඒ වුනාට මේ රජතුමා මටමයි ද්‍රෝහිකම් කරන්නේ. අනික මෙයා මගේ බෑන කෙනෙක්. ඒ සිතුවිල්ල ඉතාමත්ත වැදගත්වෙනවා වර්තමාන ලෝකයේ තුළ ජීවත්තන විට එට හේතුව තමයි, ඒ සමහර වෙලාවට ඔබේ මොබින් කියවෙන වචනයක්. මම මොහුට ද්‍රෝහිකම් කරන්නේ නැහැ. මම කවදාවත් එයාට වැරැද්දක් කරලා නැහැ නමුත් ඒ මනුසයා මටමයි මේ ද්‍රෝහිකම් කරන්නේ මටමයි බනින්නේ මටමයි අපරාධ කරන්නේ මටමයි ඉදා කරන්නේ. මම කවදත් ඔහුට ද්‍රෝහිකම් කරපු කෙනෙක් නෙමේ. කවදාවත් ඔහුට මම විරුද්ධකම් කරපපු කෙනෙකුත් නෙමෙ ද කොු ර ජත ටත් ඒ තතුවිල්ල ඇතිව වුණ ජාසත්ත ජතමා පිළිබඳව කොසු රජතවත් හිතවීම කල්පනා කළේම මම කවදාවත් ඔහුට ද්‍රෝහිකම් නොකරන මටමයි මට ද්‍රෝහිකම් කරන්නේ සමහරැත්තන් හිතනවා කල්පනා කරනවා පැතිකඩවල් දෙකින් හිතනවා අපින් මත්න කල්පනා කරනවා ද්‍රෝහිකම් නොකරන මටමයි මේ ද්‍රෝහිකම් කරන්න මහු අනිත් පැත්තෙන් හිතනවා කල්පනා කරනවා මේ තරන් මම ත් භාවි යුතුව ජීවත්වයෙනවා ආටවත් තිංසාවක් පීඩාවක් නැතුව මම ජීවත්වයනවා එටමනක් මනමයි මෙච්චර දන්පෙන් දෙන බනාහන මටමයි මේදීවල් සිද්ධ වෙන්නේ මටමයි මේ තරං ලෙඩ දුක්ක ඇතිවෙන්නේ මටමයි අපරාධයක් සිද්ධ වෙන්නේ මටමයි කරද රැතිවෙන්නේ ඇයි කියල කෙනෙක් හිතනව කල්පනා කරනවා එහිම හිතනකොට සමහර ඇත්තුව කල්පනා කරනවා මොනුවටද බ මේ බනාහන්නේ ුවටද මදන් පැන් පූජා කරන්නේ. ඇයි මං මේ දේවල් කරන්නේ මටම මෙහෙම වෙනවා නම් පෙන්න්නත්නි ධර්මය හොදුවට තීරුම් ගන්න කොට අපි ඊට වඩා ගොඩාක් වෙනස්වාකාරයකට ගෙඹුරුවා කාරයකට මෙවිනි අවස්ථාවකද අපිට කල්පනා කරන්ට ගඩකඩක් තිබෙනවා. කොසුල් රජතුමා කල්පනා කළේ ඇයි අජාසත්ත මට මෙහෙම කරන්නේ මම අජාසත්තට කවදාවත් ද්‍රෝහිකම් කරප කෙනෙක් නෙමෙයි දොෝීකම් නොකරන මටමයි මේ දේවල් සිද්ධ කරන්නේ ඉන්නත්නයක එම වඩ පුළුවන් සංසාරයේ තුළ අපි කාටවත් හැම කෙනාටම අපි ජීවිත දෙක් සේමාදරි කරනමිනි සුල්ලෝක තුළ හමියේ නිහැ. ඔබ ඔබි නිවසේදී දරුවූ පස් දෙනෙක්ින්වනන් දරු පස් දෙනගේ මාදරී කරුණාවඔබට ලැබෙන නැහැ. වෙ බිරිඳගේ සම්පරුෂාගේ ලැබෙන ආදරය කරුණාවේහි බොහෝ වෙනස්කම් තිබෙනවා කාරියාලයකට කියත් ගමී තොටි කොතිරන්න ගියත් නෑැ හිතවතුන් ඉන්න තැනකට ගියත් අඩම තරමින් පන්සලකට ඔබ ගියත් සමහර වෙලාවට ඔබට ඒ කියන ආදරය කරුණාව සෙනිහස ඒවාගේ දේවල් ඔබට නොලබෙන අවස්ථාවන් ඕන තරන් තිබෙනවා හැම වෙලාවක් තුල දීම අපි කල්පනා කළ ේුතුවන්නේ ලූතුරා භාගතුන් වහන්සගේ ජීවිතය පිළිබඳව බයි. මම නම් මගේ ජීවිතය තුළ ඇතිවෙන හැම අවස්ථාවක දීම ලඩක් ඇති වන හරි කෙක් බැන්න අයයි නිඳ අපහසකරයයි කලා හෝ යම් කිසි කවලාද නැගබයයි කෙලා හෝ යම් කිසි දෙයක් අපිට ලෝකේ තුළ අප කීර්තයට පත්තනයයි කලා හිතුවත් කල්පනා කොත් ඒ හැම තැනකදීීම අපිට ලෝතුර අබුදු හාම්දරුන්ගේ බුද්ධ චරිතය පෙළිබඳව තතාගත ධර්මය පිළිබඳව මිනෙහි කරලා ඒතු ල අපේ ජීවිතය සකස් කරගන්නවා මිසක්කා වෙන්න කිසුද දෙයක් ලෝකේතු ල අපිට පිටක් පිසරනක් නෑ සත්තර ජත්තුමා අරවිදියට කල්පනා කරනකට ඔසොල් රජතුමා අජාසත් රජතුමා පිළිබඳ වේදවිදියට කල්පනා කරනකොට ඔබටත් ඔබේ ජීවිතයටත් මටත් මගේ ජීවිතයටත් යම්යම්මාකාරයේ මිනිසු නිින්දා පහස කරනකොට ද්‍රෝහහිකම් කරන විට අපි කල්පනා කළ ේතු වෙනවා අභාගිතුරන් වහන්සගේ ජීවිතය පෙළිබඳවම. තතාගතයන් වහන්සේ මුළුමහත් ලෝකයේම දෙව්බමුන්ගේ ගෞරයට පාත්‍රච්ච උත්තුමයන් වහන්සේ මනුස්ස ජීවිතියක් තුළ තිබෙන සුවිශිෂ්ටූ සකළවිද ගුණාංගයන්ගෙන්ම සමන්හිත වූ භාගිතුන් වහන්සේට මොනතරං ඉදා පහස විදිලි සිද්ධ වනාාද. දේවදත්ත සංසාරික වශයෙන්ම ද්‍රෝහිකම් කරපුොක් කෙනෙක් සමහර වෙලාවට කොතෙන්ට ගියත් අපි කියන්නේ මොකෙක් කරි හෙනහුරෙක් ඉන්නවා හතුරෙක් නම් ජීවිතේටින්වා මයි කියලා. එහිම හිතන කෙනෙපුට දුජාණන් වහන්සේගේ ජීවිතයේ පිළිබඳ හිතන්න කල්පනාරන්න පුළුවන් තතාගතයන් වහන්සේ අපට වඩා හොඳින් පිල්වත්න පැහැදිලි කරන කාරණාව තමයි බලන්ට තමන් වහන්සගේ ජීවිතයේ තුොල මේසා වූ ධහරම මාර්ගයක් විවර කරලා මුළමහත් ලෝකීමම සත්‍යයා ඒ දුකින් නිදහස් කරන්නට අවශ්‍ය කරන මග විවර කරලා තමන් නිරදි ප්‍රාතිහරයෙන් පාලා ඒ කල්ලවීද කටයුතු පෙන්න පුතුමන් වහන්සේ ටත් උන්වහන්සගේ ජීවිත තොර කරන්ට එවගේ ස්වරිරේ ලේසලුවන්ට නින්දා පහස කරන්ට එවගේ සව්පාසතුන් යොදවලා ජීවිතේ තොරකරට නාලාගිරි වගේ ඇතුන් යොද වලා කොච්චරණං ජීවිතයට තාාඩන පිඩට ාහහිතුන් වහන්ස මුණන පාඩ සිද වනා තාගතයන් වහසේ මුල්ම කාල පරිච්චේදේ තුළ මේ ශාසනයේ ගොඩනගාගෙන යනකොට කොච්චර නින්දා කලාද මේ පවුල් ජීවිත කඩා කප්පල් කරනවා කියලා. කාන්තාවන් අනාත කරනවා කියල සඳහන් කළා. පේ නත්නේ ඔබ හිතාට කල්පනා කරන්න. බුදු කෙනෙකුගේ ජීවිතයට ඒසා වූ නින්දාා පහස විදිින්ට සිදධ වනාහම. භාහිතන් වහන්සේට අත්ශ්‍රභකයන් වහන්සේලාටත් සුදිරි පරිබ්‍රාජිකා වගේ කාන්තාවන් දූෂණය කරලා මරණට පත් කලා යැයි කියලා නින්දාවන්න අපහසයන් සිද්ධ කරන විට ඒත් සමගම නාලාගිරි වගේ ඇතුන් එවගේම දේවදත්ත හාමුදුරුව වගේ පිරිස මේ හැම්ම දෙයක්ම උන්වහන්සගේ ජීවිීතයට සිද්ධ කරන විට සාමාන්‍ය ප්‍රතජ්ජට මනුෂ්‍යයෙක් නම් කොච්චර කම්පාවකට පත්වීමක් සිද වෙනවාද බද්ධ චීවිරයට ගැරහීම පෙන්වත්න අද පමණක්නේ බුද්ධ කාලෙත් සිද වුණනා. බුද්ධකාලෙත් ඕන තරන් ඒ ගැරහීම සිද්ධ වනාා මෙත්‍යදුෘෂ්ටයේ බලවත්වනවිට මේ ගැරහිීමම් සහිත සභවි ගොඩාක් වැඩි වෙලා යනවා. ඒ නිසාපිට පේනවා මෙ ලෝකයේ තුළ මේ මොනතරං ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් ෙටියත්. මොනතරන් ධර්ශනකෙක් හිටියත් මොනතර මිලමුදල් ලොලින් අධික් සම්පත්යක් තියෙන කෙනෙක් හිටියත්න් යටත් ජීවිතය යම් දවසකද අම් අවස්ථාවකදී නින්දාවන්ට අපහසයන්ට සානොයකුත් දෙවල්ලොට විඳිින් සිදි නොයක ලෝගගේ දර්මතාවක් හිනිසා ඔබට ඔබේ ජීවිතයට කවුඩුුවරි කෙනෙක් බැන්න යැයි කියලා හෝ ඔබට සැලවේ නැහැ යයි කියලා හෝ ඔබටමයි ද්‍රෝහිකම් කරන්නේ යයි කියලා හිතෝොත් කල්පනා කළොත් ඒ සිදුවන හෙම මොහොතක් පාසාම ඔබ අදහන මේ ධර්මයෙන් ශ්‍රපණය කරන තාගතයන් වහන්සගේ බුද්ධභාෂිතය ගෙන හිතන්න්න කල්පනා කරන්න තතාගතයන් වහන්සගේ ජීවිතයේ පිළිබඳු හිතන් ඒත් තුළම තමයි ඔබටඔබේ ජීවිතයට නිවී මක් තිබෙන්නේ. තබත් සමහර වෙලාවට සංසාරක වශයෙන්ම කර්මයක් විදිටත්වයෙනවා. කරමයක් විඳින්ට සිදුවෙනවා නම් ඒ විදින්ඩ සිදුවන කර්මය ත්‍රහත් පලට පත් වනත් අපිට කර්මය විදිින්ට සිදවෙනවා. සසරේ කරපු කර්මියන් පිළිබඳබ ඔබට හෝ මට කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ ඒත් ජීවිතයේයට කරදරයක් බාදකයක් එනවිට ඒ කරදරයේ බාධකය පැනිරස වගේ අපිට විදිමින්ට ශක්තිමක් පවිදිර මුණ දෙනට හැකියාවක් තිබෙනවා නම් අන්න එයත් ඔබ ධර්මයතුළ විශිෂ්ට නුෂ්‍යයක් බවට පත්වයෙනවා කරදර බාද කෙනෙකොට මිනිස්සු වනකොට තමා සමීපීම සිටින මනුෂ්‍යයා සහරවෙලාට ට කමයක් පවිදිට විදින්නට සිදුවෙනවා ට ඇ පස්ථන කරන දව්පකාර කරන හෙනාම සහලට ට කර්මයක් වෙන්නට පුළුවන්. බේම දර්වයක්ක ඔබට කරමියයක් වන්නට පුළුවන් සම්පරෂා බිරිධ කර්මයක් වන්න පුළුවන් ඒනිසා පිට එවිනි අවස්ථාවලදී පෙන් අත තේරුම් ගණ්ඩ වශයන්නේ භාගිතන් වහන්සගේ දරණයමයි. ඒනිසා කොසල් රජතුමාටත් අරවීදියටම හිතනකොට කල්පනාවෙනකොට කොසල් රජතුමාටත් කියන්න තියෙන්නේ ඔබටත් භාගිතන් වහසගේ ධර්මයම තමයි ඔබට මනත් වඩාත්දින් ගැලපෙන්න්නේ. රජ කෙනෙකුටත් එහෙම සිදුවෙනවා නම් බුදුගෙනෙකුටත් එහෙම සිදුවෙනවා නම් සාමාන්‍ය ලෝකීතුල ජීවත්ත නොබටත්මටත්මල් ලෝක ධර්මතාවට අපිට අනිවාරීම මූුණ පාඩ සිදුවෙනවා. කිසිවකුට එයින් ගැලවීමක් ඇත්තේ නෑ. ඒ නිසා තමයියේ සැපක් විදිට නෙමෙයි අපි තේරරුම් ගතයතු වන්නේ දුකක් විදිට මයි තේරුම් ගතයේතුවන්නේ ඒනිසාහමයිම මේ දුක්ක නිවාලන්ට අවශ්‍ය කරන මඟ පින්නත් ඥපී විබර කරගන්ට අවශ්‍ය වෙන්නේ ඒ සඳහමා යොබේ ප්‍රඥාව යොමු කර ගන්ට අවශ්‍යවෙන්නේ පින්නත් අපිට පේනවා කොසුල් රජතුමා මේ විද්‍යතම මේ කල්පනා කරලා අජාසත්ත රජතුමා ඔහ ජීව ග්‍රහෙන් අල්ල ගන්නහම තම් පණ පිටිල්ල ගන්නවා රජතුමා ඒවෙලාවිදිී කරන කටයේ තක් තිබෙනවා සාමාන්‍ය මනු්‍යෙක් නොකර කටයුත්තා මේ අල්ලා ගත්තා ජාසත්ත රජතුමා නිදහස් කරනවා හැබැයි සිවුරඟ සේනාව රජතුමා තමා සමීපී තබා ගන්නවා. සිවරඟ සේනාව තමා සමීපයේ තබාගෙන අජාසත්ත රජතමා නිදහස් කරනවා මෙ ඉතාමත්ම වටිනාව ක්‍රියාවක් ඒත් එතනදී තවත් ඇත්තකින් සතුරූ නිර්මාණි කරගැීමක් කරනවා. අපි ජෑග්‍රහණ කරන හැම අවස්ථාවක දීම පින්වත්න්නේ තවත් පැත්තිකින් මිනිසු කොට්ටාසයක් අපට පේනවා දුකට පත්වෙනවා. තරගයක් තියනෙ විට තරංග තුළ පිරිසක් ජයග්‍රහණය කරන විට තවත් පිරිසක් පරාජිට පත්වෙනවා. එනිසා ජයග්‍රහණය කළක් කියැන සැබෑම ජයග්‍රහණය කළ කියන්නේ ජය පරිදමකින් තොරපති වෙන දෙයක්. ජයග්‍රහණයේදී මනුෂ්‍යයකොට සතුට කුත් පරාජීදී මිනිසුන්ට දුකුත් පේදනාවකොත් ඇතිව වෙනවා. ධර්මය තුළ පෙන්වා දෙන්නේ ජයපරාදකින් තොරභ මනුෂ්‍යයාාට එයාට වෙන මමුතිී විදිින්ට කෙල දෙයක් ඇත්තේ නැහැ ඒ මානසිකත්ව භාවේ තත්තේ ලෝකේ තු අපි කොතනක හිටියත් පොදු ධර්මතාවක් බවට පත්වෙනවා එදා උදේ කාලයේදී භික්‍ෂුන් වහන්සේලා ටමන්ගේ පාත්‍රසිවුඩු වැරගෙන පිණ්ඩපාත්‍ර චාරිකාවේ නිරත්තමට භාගිතුන් වහන්සේ සමීපිට ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේලම සඳහන් කරනවා අපි අද උදේ කාලයේදී පිණඩ පාතේ වැඩම කලා අපට පින්ඩපාතිේ වැඩමකරන විලාබේදී අපිට දැගගන්ට ලැබුණා කොස්සල් රජිතමාගේ මෙින්න මේ ක්‍රියාව පිළිබඳව. තතාගතයන් වහන්සේ පින්වත්න ඒ විලාවේදමී භික්‍ෂුන් වහන්සේලාගෙන් මේ සියලුම කරුණු කාරණාව පිළිබඳව අරුණු විවර්ශනය කරලා බලනවා. අර මූලික වශයෙන් ඔබටමා සඳහන් කරපු කාරණාව සම්පූර්යම් අපිට පේනවා භික්ෂන් වහන්සේලා භාගිතුන් වහන්සේට දේශනා කරනවා. තතාගතයන් මහන්සේ වෙලාවේදී ඉතාමත්නු වටිනා වූ මේ ගාතා කීපයකින් ගාතා තුනත් පදනම් කරන මේ දේශනාවේදී අපොරු ධර්මකාරණාවන් පැහැදිලි කිරි බක් කරනවා. එතනනිදි සඳහන් කලිත් කොසල් රජතුමා පහුම කල්පනා කලා කවදාබත්මම අදාශත් රජතුමාට ද්‍රෝහහිකම් කරන්නේ. නමුත් ඔහුමට ද්‍රෝහහිකම් කරනවා. යුද්ධිටාව යුද්ධ කලා අජාසත් අල්ලගත්තා සිවරග සේනාව තියාගත්තා. ජාසත්ත මුදහැරිය. භාගිතුන් වහන්සේ වෙලා විදිී භික්ෂූන් වහන්සේලාට මෙන්න මේ ගාථාව දේශනා කරනවා. බිලුම් පත්හව පොරිසෝ යාවස්සෝ උපකපපති යදාච්‍යයේ විලුම් පන්ති සෝ විලුත්හෝ විලුපපතීති කියලා. යම්කිසි කෙනෙක් තමන්ට පුළුවන්කම් තියෙනකං තමන්ගේ ජීවිතය ශක්තිය යොදලා අනිතයි පැහැ ගැන්න පුළුවන් පීඩාවට පත් කරන්න පුළුවන්ක මක් තිබෙනවා. හැබැයි. යම් දවසකද මතක තියාගඩ තමන්ගේ ජීවිතෙත් තමන් විනාසස්ස භහවයට පත්වෙන් වය කෙලෙන කාරණාව මිනිස්සුන්ට බලේශක්තිය තියෙනතා කල් පමණමයි අනුන්ට හිංසාවක් පීඩාවක් කරලා ඉපත්යක් කරලා උම පීඩාවට පත් කරලා පාලනය කරන්නට පුළුවන්ක මක්තියෙන්න්නේ. මිනිසු බලය තමන්ගේ ජීවිතයට අත්පත්වයෙන විට බයාවටස මිස්ස බලය නමුතු ත්වයකට පත්වයෙනවා තුරල්ට පත්තනකොට දශාන නතතුර තියෙනෙකොට මලමුදල් තියනකොට පරිවාර පිරිස්ස සිටින විට මිනිස්ස ඒවා සැල්ලේම මානයක් ඇති කරගන්නවා. ඉදිමිච්චි තත්ත්යකට පත්වෙනවා. තමාතරං ජගතික් බලපති ලෝකීත ඇත්තේ නැහැයි කළ හිතව කල්පනාා කරනවා. ඒනිසාම මිනිසුන්ට ඉංසාාවක් වීඩාවක් කරන්න මිනිස උත්සාහ කරනවා. බලීන් උමුතුවිිච්චි මිනිස්සු දන්න නෑමේ අවිද්‍යා සහිත වූ ලෝකය තුළ මුලාවට පත්වෙලා තිේෙන කියලා. බලයෙන් ඉදිමිච්චි මිනිසූ ඔවුන්ට කවදාවත් සෝදායු නින්දාක් ඇත්තේ නැහැ. ජීවිතේ මහා බයකින් සැකකින් යුක්තෝ තමයි සමහරඇත්තන්ට තමන්ගේ ජීවිතය ගත කරන්න සිද්ධවෙන්නේ. ඔබම හිතාන්ට සමහර වෙලාවට විවිධ බලපොළ අංකාරකම් කරලා අනුන්වේ දේවල් මංකොල්ල කාලා මිනිසු රවට්ටල විනාසරලා නොයිකුදේවල් කර ජීවත්වන මිනිස්සුන්ට කවදාවත් යහපත් වූ ජීවිතයක් ඇත්තේ නැහැ. ඇඟවිපති හිය ශක්තිය තිබුණට එක මහා බලයක් නෙමෙයි. යම් බෙලාවද යම් අවස්ථාව තමත් මහපොළොවට බිඳ වැටෙන බව ඉතාමත් මහොදින් තේරුම් ගණ්ඩ වශයනවා. ඒ නිසා පින්වත්න අපිට පේනවා භාගිතුන් වහන්සේගේ මේ බොහු දේශනාවල තිබෙන කාරණාවන් දිහා බලනකොට ඒ කාරණාවල්ලදී. තාමත්ම ාජක වශයෙන් මේ රණාවන් පිළිබඳව දේශනා කරලා තිබෙනවා. ලොෞතුරාබුදුරජණන් වහන්සේ ඔබදන්නවා රෝහිණී නදිය පදනම් කරගෙන තමන්ගේ ඥාතිීන් අතර තිබිච්චි. සාකය කෝලියන් අතර ඇතිවිච්චි සටන පතුරටිකක් පිළිබඳවඇතිවිච්චි ටන භාගිතන් වහන්සේ ස්ථානයට වැඩම කරලා. මනුෂ්‍ය ජීවිතය තුළ තිනෙන වටිනාකම පෙන්නුම් කරලා දෙමින් ඒසිලු දෙනාටම ධර්මියය දේශනා කළලා. සතාගතයන් වහන්සේ සම්මා සබුද්ධත්වයට පත්වෙලා පස්සනි වර්ශයේදී. නාගදීපයට වැඩම කළේම අපට පේන අච්චූලෝදර සහ මහෝදර කියලා කියන මාමා මස්සිනා දෙදනාගේ ඒ යුද්ධය සංසිදවන්ට මැනිික් පපුටුවක් පිළි බඳව. පින් අතේ මැනික් පටුවක් මේ බලය පිළි බඳව. තනතුරු පිළි බඳව. මහා යුද්ධයක් කරලා මිනිසු විනාසට පත්තෙන්ට ගපික වැැක්වීම සඳහහා තමයි. භාගිතුන්හන්සේ වැඩම කළේ ඒනිසා මිනිස්සු තුල මේ යුද්ධයක් කටගන්න අයයි කියලා කියන්නේම මිනිස්සු තුළ බලපුළුවන් කාරකම් ගොඩනැගෙනව යයි කියලා කියන්නේීම වෙන කිසිවක් නෙමෙයි එය තමන්ගේ තන්නහාව මුදුන් පමුණුව ගැනීමම් සඳහ කරගන්නා කාරණාවක් බටමා පැහැදිලි කරලා දෙන්නම් අ මිනිස්සු සමහර වෙලාවට තමන්ගේ බලයක් බලයක් විදරති වෙච්චද ල බලයක් විදිට කබදාවත් පවතින්න්නේන්න හැ ඒ බලය කවදරි දසක විනාශ වෙනවා. ඒ අනිත්‍යතා සහිත ලෝකයක් තුළ සිදුවන කාරණාවක් මේ යුදධයක් ඇති විච්ි වෙලා විදී ාගිතුන් වහන්සේ ස්ථානයට වැඩම කරලා. ඔබට මතක ඇති ලටුකික කියලා කියෙන ජාතක දේශනාව සිද්ධ කලා. බලන්ට ලටුකික ජාතක දේශනාවයේ තියෙන කාරණාව කොච්චර වටිනවාද කියලා කීවෝත්. මේ ජාතක දේශනාවට පාදක වෙලා තිබින්නේීම වදත් හාදුරුන්ගේ නොහික් මුණුක්‍රියාවන් පිළිබඳව භික්ෂුන් වහන්සේලා අතර ඇතිවචි සාකච්චාව භාගිතුන් වහන්සේ දම් සභාමණ්ඩ පේට වැඩම කරන වෙලාවේදී භික්‍ෂුන් වහන්සේලා අතර ඇතිවෙන සාකච්ඡාව මේ දේවදත් හාමුදුරුවුණනන් හෙම දාමත් නොහික් ම භික්ෂුන් වහස කෙනනේ තතාගතයන් වහන්සේ වෙලාවේදී භික්‍ෂුන් වහන්සේලාට මහත් වූ කරුණාවෙන් දේශනා කරනවා දෙවෙදත්ත හාමුදුරු සංසාරයේ පුරාවටම ඔය විදිටම තමයි නොහික්මුණු චරිතයක් විදටමයි හැසුරුුණේ මනුෂ්‍යාත්ම වලත් තිරිසංග තාත්මවලත් වොගේ හැසරීමේ ස්වභාවයේ තත්තේ ඒ විදටම සෙද්ද වුණා භාගිතුන් වොහන්සේ භික්‍ෂුන් මහන්සේලට වදාරනවා මහනන පෙරාත්ම භාාවයක බෝසත් ඇත්කොලේක පත්ති ලබු මම බොහු ඇත්තුවරුන්ට මම නායකෙක් වෙෙ හිටිය ඒ කණ්ඩායමම හිටපු තවත් කෙනෙක් තමයි දේවදත්ත ඒ ඇත්කුලේක උත්පත්ති ලබකු කෙනෙක් දවසක් මාපාරයේ ගමන් කරන විට ඒ ආසන්නෙම තිබිච්චි තැනක මේ කැටිකිරිල්ලියක් තමන්ගේ බිත්තට ටික දාලායි කූඩු ආරක්ෂා කරගනමෙන් පාරයිනී අහිංසක විදිර ජීවත්වෙනවා අපි සිලු දෙනාම ඒ පාරේ ගමන් කරන විට කැටිකිරිල්ල වැඳ වැටි ලකිවූ දෙයක් තමයි ේ මගේ කූඩුව නම් පාගණ්ඩිපා මව ආරක්ෂ කල දෙට පැටවුන්ටිකමට සකස් කර ගණ්ඩ වශ්‍යයයි අම්ම කෙනෙක් විදියට තිරිසංගත සත්තු තුළ පවා ඒ ආදරී කරුණාව සනිහස තියෙනවා කියලා කියන අපි කවුරුද්දන්නා කාරණාවක්. පින්වත් මේ වෙලා විදිී බෝසත් එතා සඳහන් කරන්නේ අප අපිට පුළුවන්න බහෝ මග හැරලා යන්ට එහෙත් මේ අත් පන්තීම පිටිපස්සෙෙන් මෙ බොහොම චන්ඩ පරස ඇතික් සිටනවා ත් වචන අහන කෙනෙන නෙමයි තබ ඔහුගෙන් පරිසංවෙන් සීලු ඇත්තු ගමන් කළා අර බොහෝම ප්‍රචන්්ඩ විදියට හැසිරෙන අර ඇතා ආවා ඒ දෙව්දත්ව ඇතා මේ ඇතාටවැඳ වැටලා කිව්වා මිකැටිකිරල්ල මගේ කුඩුව කුඩු කරන්ඩිපා. අහිංසක විදියට මම ජීවත්යෙන්නේ. කාගිවත් වචනහන් නෑ ඉදිමිච්චි සභාවිට පත්තල හිටිය දච්චිකමින් යුක්තව හිටිය ඒ බිලාබීදීමේ ඇතා සඳහන් කරන්නේ ඔබ කෞද මට එහෙම කියන්න. මම ඔබේ මගේ වම්කකුලින් මම පාගනවා බම්කුලින් පැෑගවාර කූඩුව කුඩු කරලා දැම් මුත්‍රා කරලා ගියා. කැටිකිරල්ලි බහෝසයින් වැලපීමට පත්වනා අම්ම කෙනෙක් විදිරිට ලොකු වේදනාවට පත් වනා ඒ වේදනාව ඇතුළේමලකු වෛරයක් ඇති කරගත්තා. ඒ වෛරයක් ඇති කරගෙන ුඩක් ළඟට ගහිල්ල කෞුඩ යාලු කරන කි්වා අහවල් ඇතා මගේ කූඩුව කැඩුව මගේ දරු පපටෝ නොක්කුම් විනාස කළ එ එනිසාමට උදව්වක් කරට මේ කෞදඩට කිවවා ඔබ ිහිල්ල පුළුවන්නංවී ඇතාගේ ඇස් දෙකට කොටලා ඇස්තෙක අන්ද කරන්න කිව්වා කෞඩා ඒ වැඩේ කරල දුන්න. එහෙ මැඩියෙක් ළඟට ගිහිල් කිව්වා මගේ කූඩුව කැඩුව මේ ඇතා එනිසා පුළුවන් නංවී තාගේ ඇස්සුල තුවාල ගිහිල්ල බිත්ත්‍රර දාලා එහෙම ඇස්සු ඇති කරඩ කෙල කිව්වා. ඒ වැඩිත් කරලා දුන්න. ගෙම්බික් ලඟට ගියා ගෙම්බ ලඟට ගිහිල කිව්වා බලන්ට මට මේවාගේ මහා පරාධයක් කළා. දැන් ඇතාගේ ඇස් දෙක පේන්නේි නැහැ බනේ හෙමැතටම ඇවිදිෙනවා. වතුරටක් හොයාගඩ විදියක් නැහැ. ඒනිසාවබට පුළුවන්ක මක්ති වෙනවා නම් කන්දක්කට ගිහිල්ල කෑගහන්් මේ අතතාබි පිටිපස්සිගේී. ඇතා සිටීවී සිතාාවී වතුර තියෙනවා කියලා. එතකොට කන්දරට ගියාට පසෙහු බහින්ද උත්සාහරනගොට ඇදගෙන වැටයි නිියපක්ක්‍රම ඉ විරම සිද් කලා ගෙන් බෞ්ට කියල්ල කෑගැහවා ඇතා හිතුව වතුර තියවා කියලා. පින් අත්ති කියපු විදිහයටම බලනකොට ඇතා කන්දවරට ගියා පල්ලෙ හට ඇදගෙන වැටනා ඇතා බිනාසස්වභාවිට පත් වුණ. මෙතනද පෙන්නුම් කරන කාරණාව තමයි කොඩි මනුස්සේකට වුවත් යම් කිසි ආකාරයකින්. අපරාධයක් අපි සිද්ධ කළොත් පොඩි මනුෂ්‍යයකට උනත් ලොකු මිනිස්සු විිදාාන්නට පුළුවන්ක මක්තියෙනවා. එනිසාක් කවරම වෙලාවකුවත් කවරම අවස්ථාවක වත් තමන් යටතේ සිටින හෝ තමන්ට වඩා බලයක් නැති අසල්වාසයකුට වෙන්ඩ පුළුවන් දුප්පත් මනුෂ්‍යයෙකුට වඩ පුළුවන්. මේ ඕනෙම කෙනෙකුට යම් කිසි ආකාරයකට අපි අපරාධයක් කළොත් නිින්දාවක් කළොත් හිංසාාවක් වවිඩාවක් කළොත් ඒ ඕනෙම වෙලාපකද පින්වත්න පෙරලා තමන්ට තමන්ගේ ජීවිතයට අනුතුරක් සිදුවෙනවා යැයි කියලා කියන කාරණාව අපි තාමත් මොහොදින් තේරුම්ගන්ටවශ වෙනවා. එනිසා ජම්කිසි ආකාරයකට අපාධයක් සිද්ධ කරනු අයයි කියෙලා කියනෙකම අරි පැත්ති ප්‍රතිඵලය තමයි තමන් තමන්ටක් ජීවිතයේ විනාස කරගන්නක පැත්ත කියෙන් අපාධකරුවෙක් බිහි කරගන්න. එනිසා මිනිු සමහර වෙලාවට යම්යම් ක්‍රියාවන් සිද්ධ කරන විට ඒව බොහොම රසවත්තිීදට බුක්තිවිදෙනවා. මෙ දේශනාවෙන් පාදක වෙන කාරණාවේදී, පිවත්නී ටානංහි මං්‍යති බාලෝ යාවපාපාන්න පච්චති. යදාච පච්චතී, පාපන් අතපාලු දුක්ං නිගච්චෙත්ති තාමක්ම ලස්සනයි. ඔබ දන්නවා මේ දේශනාවේ තියන කාරණාවටම පාදකවන කියන දේතමයි කරන්න කලට පවු් මීරිය මේසේ. විිදිට කලට දුක් දැඩිවේ ගිනිසේ. මිනිසු පෞකම් කරනවිට ඒ බොහොම බුක්තිවිදිනවට බොහොම රසවත් විදියට ඒවා බොක්ති විදිනවා. පෞකම් කරන වෙලාවේදී. හැබැයි ඒ පෞකම් විපාක විදීන්ඩ ගියපු හාම මිනිස්සුන්ට ජීවිතයට මහපුදමා කරවිදියේ දුකක්වේදනාවක් ජීවිතයටට ඇති වෙනවා. මිනිස්සු අපරාධයක් කරට මිනිසුන්ගේ සිතට අල්ති වනාට පස්සේ ඔවුන්ටය සීලෙන් ගුණෙන් අනුන කෙනනාාද. හත් කෙනෙක්ද වෙනත් කෙරිදදි කියලා ඔවුන්ඩ ප්‍රශ්නයක් නැහැ. ඒ පන්සලද පල්ලියද කොතනද කියලා ප්‍රශ්නයක් නෙමෙයි. ඒ බලබත් වූ සිතිවිලාවට පස්සේ ඒ අපරාධය කරන්නට මිනිසු පින්වත්නි පෙලබෙනවා. ඔබට මේ සඳහන් කරන ගාතාවට පාධ චි කාරණාව තමයි උප්පලවන්නා තෙරණීය දෝෂණය කරපු නන්ද කියලා කියෙන තරුණයා පිළිබඳව සඳහන්නන කාරණාව. හැබ දැන්න මේ රාගිය කියලා කියන ඉතාමත්ම භයනක දෙයක්. එනිසා රාගිය ඇවිසු හම මිනිසුන්ට හොඳ නරක කියලදේ නදේ මොකක් පත්තේරින් නැහැ. යහපත අයහපත තේරන්නේ නැහැ දුරදිග බලන්නේ නැහැ. මන්න ක්‍රමයක ටහරයේ උසහ කිරිමක් කරන්නේ තමන් හිතපුදේ ඉෂ්ට කරගන්ට. එනිසා රාගයට යටබත් තිච්චි සිත්තුලින් බොහෝ මිනිස්සු අපිට පේනවා ජීවිතයේ මහා විනාසස්වභාවිට පත්කරගෙන ජිවිතේ අන්තිම දුක්කිත තත්වකට පත්තිච අවස්ථාවන් සමහට පවුලි ජීවිත නැතිවෙන්න පුලුවන් සාමාන්‍ය ජීවිත විනාශන්න පුළුවන් තමන්ගේ ජීවිතයට තමන්ම මහා පරාධයක් කරගත්ත කෙනෙක් බවට පත්වෙනවා. පෙන්වත්නේ මේ විදියට මේ අපරාධයක් කරන වෙලාවේදී බොහොම සතුටිඉඳලා ඒ මොහොතේම තමන්ට විපාකල බෙච්චි සභාව අපිට පේෙනවා උපලවන්නාගේ ජීවිතයත්ක සබන්ධජි කරණාව පහැදිලි කරගන්නඩ පුුවන්කමක්තියෙනවා. ඔබ දන්නවා භාගතුන් වහන්සේ සැවත්නුවර තතාගතයන් වහන්සේ වැඩින කාලේම සැවත්නුවර සිටු පවුලගේ තාමත්ම ලස්සන රූබර දීනයක් පුත්පත්තිය ලැබවා. නිල්මහනිල් වගේ පැහැයක් තිබුණ අයට එනි සමයි අයට උපලවන්නලා කියලාකෙන නම ලැබුණේ ඇගේ දෑස් මහනිල් පෙති වගේ ඇගේ කේස කලාපය තාමක්ම ලස්සනයි රූප සෝභ විතාමත් ලස්සනයි ඇගේ තිබිච්චි රූප සෞුන්දරයට මළු ප්‍රදේශයේම මිනිස්සු අතර ජනප්‍රසාධයක් ඇතේලා තිබුණා එයා යම් කිසි ආකාරයකට තරුණ වීයට පත්වෙන විට බොහෝ සිටුවරුන් ඇගේ අතගන්ට බලාගෙන හිටියා ඒනිසා උපපල වන්නාගේ තාත්තාට පණිවිඩෙවුව මට දුව යහාකරගණ්ඩ අවශය කිය බොහෝ කුමාරුවරු බලාපොරොත්තු එං සිටියා නමුත් අන්තිමේට තාත්තට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නයක් වනේ මේකම දියණියක් කොහොමද ඉල්ලන කුමාරුරු කීප දෙනෙකොට දෙන්නේ එක්කෙනෙකට දුන්නු තවත් කෙනෙක් තරහා වෙනවා. ඒනි අපිට පේනවා මෙතනත් එක්තරආකාරයකට තරහකරුවන් බිහි කරන සභාවයක් තිබෙන්නේ. පින්නත්න මේ තාත්තා තමන් ගෙදීනට කතා කරලා කියනවා දුව දයගුඩක්. තරුණයි යා ගොඩාක් ලස්සනයි. ඔයාාව අතගන්ට බොහෝධනෙක් පන්රුය වනවා හසුන් ඒ වනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් මේක ලොකු කරදරයක්. ඒනිසා ඔබ හිතන්ට කල්පනා කරන්නට මෙ මාලිගාවක් ජීවත්වෙනවා කෙලා කියන එක සතුටක්ම නෙබී මේක නිසරු ජීවිතයක්. මේගේ ඇත්තටම ගණඩ දෙයක් ඇත්තේ නැහැ. ඒනිසා මම වඩාත් කැමැති ඔබ මේ මාලිගාවක් ඇතලේ ජීවත්වනවට වඩා බඹසර හැසිරමින් ඔබේ මේ කනකර ආබර නොක්කුම ගලවලා මෙසිියල්ලක් මයින්කළ කසාවතක් දරාගෙන ඔබ පින්ඩපාති යනවනම් චීවරයක් දරාගෙන සිටනුවනම් මම එකට ගොඩාක් කැමැතියි. ඇත්තටම ඔබ ඔබේ ජීවිතයට මේ කාමයන්ගෙන් වෙන්මලා අක්කුසල ධර්මයන්ඩින් වෙන් වෙලා විබේකීෙන් ඔබට ප්‍රීතියෙන් යුක්තව සමාධසිතකින් යුක්තව දී ඔබට වාසය කරන්න පුළුවන්නම් ඒකට මම ගොඩාක් කැමැතියි ඒ සමී සසරයේ ගමන් කරනවාට වඩා මේ සසරෙන් එතරවෙන්ට දුව මග විවර කරගමු ඔොච්චර රෝපයක් තිබනත් මනදේවල් තිබුණත් අපිට කියලා ගතයුතු දෙයක් ඇත්තේ න මේ නිසාර ලෝකයේ තුළ අපිට කියලා සකස් කරගන දෙයක් ඇත්තේ නැහැ මේ සියල්ලක්ම ජම්බිලාවකදේ නැතිවෙලලායනවා විනිශස්ස භාවට පත්වෙනවා උපලවන්නගේ තාත් අදුවට කරුණු පැහැදිලි කරලා දෙෙනවා. උප්පලවන්න මේ කාරණාව මුොතට තේරුම් ගන්නවා ේරුන් ගන තාත්තටම කියෙනවා අනේ තාත්ත ඇත්තක්. මමත් කැමතිනෑමේ කාමභෝගගේ ජිවිතයට මට කිසිම ආසාාවක් නැහැ. ඒනිසා මම කැමති ඉසරැවුල් භාගන පාතරයක් තරාගෙන භික්‍ෂුණී ආරාමිකටයන්ට. ඒ විදදිහටම අම්ම තාත්තගේ ආශ්විරවාදී ලබාගෙන උප්පලබන්නා ආරාමමියකට ගියා. ඇත්තටම ඇ ගොඩා කරරි කැමැතිී විවේකව ජිවිතය ගත කරන්ට. අන්ෙ වනයට තමයියකි. දලාව ජීවිතය ගොඩක් වටිනවා මිනිස්සුත් එක ගැවසි ගෙවස ජීවිතය ගත කරනවට වඩා හුද කලාවේ බන භාවනාවක් කරමින් මේ කාමියන්ගෙන් වෙන්ම ජීවිතය ගත කරන්නට කෙනෙකුට හැකයාාවක් තිබෙනවා නම් පෙන්වත්නක කොයි තරන් වටිනවාද ජීවිතයේ විවේකී භාාවේ සොයාගෙන් හුද කලා භාවේ සොයාගෙන මිනිසු කොච්චර එහමේ ගමන් කරනවාද ඒ ගමන් කරන්නේම මිනිසුන් තමන්ගේ ජීවිතය තුළ තෘක්්තිමත් භාාවයක් නැතිකමනි සාමයි ඒ නිසා ඇය අන්දවනේ කුටියකට ගිහිල්ලා හුද කලාව ඇයි භහාවනා කරන්න පටන්ගත්තා. භහවනා කරනගන තමන්ගේ හිත කෙලෙස්වලින් නිදහසෙන්ට පටන්ගත්තා. ඒ කෙලෙස්වොලින් නිදහස්සලා ඇය රොහත් තෙරණක් බවට පත්වෙනවා. දවසක් ඇය පින්ඩපාතියේ නිරත වෙලා තමන්ගේ කුටියට වැඩම කරවලා තමන්ගේ කුටියෙහි දොර අඩක් විවෘතවතියාගෙන ඇතිල්ලාස ටන සසුන් සිතිං යුක්්ව විධාවනි වන්නට. ඒ වෙලාවේදී අපිට පේනවා ඇගේ ජීවිතයේ පිළිබඳව මහනෙන්ට ස්සරලා ඉඳලාම බලාගන හිටප ප කෙනෙක් හිටිය. ඒත් තමයි උප්පලවන්නාගේ මාමාගේ පුතෙක් හිටිය ඒ පුතාට තමයි නන්ද කලාකිවේ. මේ නන්ද හැම විලාවකුම් බලාගන හිටියේ උපපල්ල වන්නාගේ ජීවිතය බැහැර කරගන්ට මෙ තන් දැහගන්ට මේ හුද්ද කලාවී අන්ද වන්නේ කුටිය තුළෙහි උපලවන්නා ඇදයි වැතිරලා ඉන්න වෙලාවේදී මේ නන්ද තරුණයා එනවා. ඒ නන්ද තරුණයා ඇවිල්ල ඒවෙලාවේදී ඕගේ බ්‍රාගික සිතුවිල්ල බලවත්තත්යට පත්තලා තිබුණි. ඇයව අර කාමරියඇතුලේද ඇඳෙ ලාගෙන් ඇව දූෂණය කරනවා. උප්පලවන්නා තෙරණිය කියනමා ඔබ මේ අපරාධි කරඩ එපා ඔබ මේ අපරාධ කළුත් ඔබට යම්කිසි ආකාරයකට මේ පලවිපාක විදිි සිදධ වෙනවා නමුත් රාග සිතුවෙල්ල බලබත් වෙලා. රාගෙන් අන්ද තත්තෙ පත්ච්චි මේ තරුණයා පොළවන්නාව දූෂණට කරනවා දෂෙන් ලක් කිරරිීමක් කරනවා ඔහු නැගිටලා කියනවා ිච්චර කාලයක් ම බලාගෙන හිටිය හිටිය මට චීවිරේ දරාගත්තත්තකයි නතත්තෙකයි මගේ ආශාවම ෂ්ට කරගත්ත. මේ කියලා පින්වත්න ඔහු කාමරෙන් එලියට යනකොටම. මේ මහපොලෝ කම්පාවට පත්වෙලා අභිචි මහා රකට ඇදගෙන ගියාය කියල තමයි අපේ බනපොතය සඳහන් වෙන්නේ. මේ සිදුවීම කාන්තාවකකට තරාගන්ට බැරි දෙයක් එහෙත් ඇය උතුම් ප්‍රහත්ඵලයට පත්වෙච්චි කාන්තාවක් සාමාන්‍ය කාන්තාවකට මේකලොකු බේදනාවක් පිඩාකාරි සභහාවයක් මානසික ගැටලුවක් පිරිනත් අපිට පේනවා මේ සිදුවීම ලෝතුරා භාගිතුන් වහන්සේ සමීපිට ගිහිල්ල ඇයි මේ කාරණාව පැදිලි කරනවා. හැදලි කරන වෙලාවේදී කතාගතයන් වහන්සේ පොළවන්නා තෙරනීගෙන් නහ පුද්දී මාහිතනා මේ දේශනාවේදී මේ කතාාවේදී වඩාත් සුවිශේෂම කාරණාව බවට සඳහන් කරන්න පුළුවන්. අහ්‍ය පින්නත් උප්පොලවන්න අර පවිටු පුද්ගලය ඔබට ඒ මහා අපරාධයක් කරන වෙලාවේදී ඔබට දැනිිච්චි දේකුමක්ද භාගිතුන් වහන්සේ මම සතර සති පට්ානේ තුවල හිටිය. මගේ සිතම මේ ඇසැටවත් කනටවත් නාසේටවත් දිවටවත් කයටවත් සිතටවත් සම්බන්ධලා තිබුණ නැහ ඒනිසා කපා දැමූ කෙල් කඳක් වගේ ම හිටි මට කිසිීම ැඟීමක් තිබුණ නැහ. මම අහසට පොලෝවාගේ ගුඩා ඇත්තිලා හිටිය මගේ සිතම මේ කිසිම දෙේකට සම්බන්ධයක් නෑ. රාගී කලා කියන්නේ කුමක්ද කෙලවත් මගේ සිේතතුළ තිබුණ නහැ උබට පේන ඇති උපල වන්නගේ සිතුවිල් සිතකයි තරන් නිදහස් ච කෙනෙක්. සතරසති පට්ටන්ට ජොම විච්චි කනෙක් ඒ විත රක්ම නෙමෙයි දේවි ලාවිදිම අපිට පෙනවා අයගේ රහත් පලේ තුළ තිබිච්චුපරිම අවස්ථාව බුක්තිවිදිමින් අය කාලයකත කලා තිබෙන්නේ. ඇ ඇඳී වතිරලා හිටියත් සතරසතිපට්ටා යුක්තවයි කාලිකත කලා තිබෙන්නේ. ඒසා වූ මහා අපරාධයක් කළත් අපිට පේනවා ඇට ඒ පිළිබඳබ කිසිද ආකාරයෙක හැකිි මක් තිබනේෙන් හැ පෙන් අත්න අර මහා පාපතර මනුෂ්‍යයා තමන්ගේ සසරටම අවිශ්චේ නරකයට යන්ට අවශ්‍ය කරන මඟ විවර කරගන්නකොට ප්‍රහත්තෙරණින් අක් විදියට මේ දේ පිළිබඳව අකම්පිතව තමන්ගේ සිත ඇලීමකින් තොරව ජීවිතය ගත කළ. පෘතජ්ජන ලෝකී තුළ ජීවත්තන විට අපට පේනවා බලන්ට මොනතරං මේසා වූ මහා විපත්තිකර තත්ත්යන් ීවිතට මුණපාන සිද වෙනවාද. අපේ සිත්කොච්චර පෑරෙනවාද. කචර පිීඩාවකට පත්ව වෙනවාද කොච්චර වේදනාවන්ට පත්වෙනවාද කොච්චර සතුරන් සිටිනවාද ්‍රහත්තෙරණියකට සතුු ැහැයයි කලාකන්න බැහැ බුදු කෙනෙකුට සතුරු ැහැය කලක යන්න බැහැ සාමාන්‍ය මිනිස්සු වසිංජීවත්වන හැම කෙනෙකොටම අපටක මැති මිනිසු ලෝකයේ තුළ බිහිවෙනවා. එන් සාපන් වති තාමත් ම හොදින් තේරු ගන්ඩ දර්ශන කරනාව තමයි. මේ මහා ගෝරසසර තුළ අපට මුණනගැහෙන විධ රා තිරම්වල මිනිසුන්ගේ ජීවිතත්වය අපිගත කරන විට හැම වෙලාවක් තුළදීම තමන්ගේ මනසෙන් ලෝකන් නිහස්සක මනුෂ්‍යෙක් බවට පත්ෙන්ට ොලුවන්නම් ඉපමනක්ම නොමයි පින්මත්න අපට සතුරන් බිහිරගන්න නැතුව ජීවත්තයෙන්ට පුළුවන්න්නම් හොයි තරන්ටිනවාද. ඇලීමත් ගැටීමත් තියන තන හැම වෙලාවක් තුළදීම අපට සතුරෝ බිහි වෙනවාම තමයි. ඒනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදනීම වෙලාවක දීවත් තවත් කෙනෙක් ගැටුමකට අන්ඩෙපා වචනිකින්මත් ගැටුමකට අන්්ඩ එපා තමන්ගේ බලපුළුවන් කාරකම්පෙන්නට උද්දච්ච කම්පෙන්නන්ට තමන්ගේ මහන් තත්තකම්පෙන්නට කවදාවත් තවත් කෙනෙක් සම ගැටුමකට අන්ඩපා ගැටුමකට යන එහම වෙලාවක් තුල දීම තමන්ට සතුරක් බිහිවිෙන අය කියලා කියෙන කාරණාව මතකතියාගන්න ඒ නිසා සතුරන් නැතුව නිදහසේ රාත්‍රියයක් අපිට ගත කරන්න අවශය නම් අපි හැම වෙලාවක් තු දීම සතුරන්ගේෙන් තොරවම ජීවිතය කත කරන්න අපිිය සහකරමු කඩමානු රූපෝ සමහර කාරණාවනට මුණ දෙට සිදවෙ අපි ඒ වටත් තාමත්ම යහපත් වූ සිං ජුපක්ත මොනදින්ට ඔබ සලෝදනටම ශක්තිය හිරිය වාශසනාවම ලැබේ වායිකල ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්ම මාර්ගයේම ජීවිතයට අවබෝධය ලැබේවායකල ප්‍රාර්ථනා කරමින් අදත් මේ උත්තුම් දේශනාව සඳහා තමන්ගේ පෙන්බර දායකත්වය ලබා දුන්නා ජායල උදම්මිට අංක දෙසිහතලිය ි තුන යන ලිපිනෙහි පදිංචි ඩල සිසිවතීද සිල්වා පින්වත් මෑණියන් සහධ දරුවන් පිස විසින් විශේෂය බලාපොත්වය න මේ ධර්මදේශනා කුසල බලයෙන් අපේ ොලගන්වත්තේ චද සිරි සාමන් වහන්සේට එහමනත්ම් මේ දේශාව සිදු කරනමට නිදුුක් බවත් නීරෝගි පවච්චිර ජයවනට ලබේවායිකළ පාර්ථනා කරනවා බොහම පින්ගම්ම. මේ ඔබේ ආශිර්වාදය තමයි අපේ ජීවිතයට මහා ශක්ත්‍රයක් බවට පත්වෙන්නේ. එවගේ විශේෂෙන් ඒ පෑණියන් බලාපොරොත්වයෙනවා දෙදස් දොලහයේ දොළොස්සනිමාසේ තුංවැනි දිනම පරලවගිය ආදරබර ස්වාම්පරුෂයා එවගේ දූදරු පිරිසගේ පියාවන ජායල උදම්විට පදිංචි සිටි එන් සුබසිරිද සිල්වා ඒ මහත්මාටත් පියතුමාටත් පින්ඳින්ඩ. වගේම එතුමාගේ සහ එබගේම දායිකත්තේ දරපු සිසිබතිද සිල්වා පෙන්වත්මෑණියන්ගේ නමින් මිය පරලොවගිය එ නද සිල්වා Kේ ලැස්මින්ද සිිල්වා Wබේියල් සිල්වාඇඩී නෝනා යන මෞද්දම ඔපියන්ටත් ඉරේෂ් චතුර මුණුපුුරාටත් Wබල් සිිල්වා W සස්තර්මන් සිල්වා W සෝමිරි සිල්වා කරනරත්න මල්ලි සුරංගද සිල්වා ඒ සෝමාද සිිල්වා සිරිවර්ධන සිල්වා යනමිය පරලෝගිය ඥාති පිරසටත් නිින්ති ඇදිරියස්ත සිල්වා කලුමිත් ප්‍රස්ලිින්ද සිල්වා යනසීයාටත් ආච්චිටත් පවුලිමිය පරලෝගිය සෙලූම දෙනාටම යම්කිසි අවස්ථාව දුක්ඛකති තැඟල උපත ලබාසිටනුව නම් මීඋතුම් පුන්නේ ශක්තිය බලයන කුසලයෙන් ආශිරවාදෙන් සසිල් දුක්කොලි නිදහසලා සැපේට පත්තේවායි කිය ප්‍රාර්ථනා කරනවා. මීට අමතරව දරුවන් හතර දෙනාටත් ලෙලිවරුන්ටත් බෑනාටත් නුබර නිවියන්ටත් මේ උතුම් කුසලේ අනුහසෙන් නිදුක් බත් නීර්ු ච්චර ීනත් ලබේවා යහපත් අරමුණ නිටුවේවායික පාර්ථනා කරනවා. මේ උතුම් දේශාව ්‍රදාාකත්‍යය දරපු පින්වත් ඔබටත් ධර්මේශ්‍රවනය කරපු ලක්වා සිලෝකවාසේ වසිලදනටම නිදුක් පේවා නීරෝග අචිර ජීවනි ලබේවා. මේ උත්තුම් ගෞත්තම බුද්ධ සාසනයේදීම චතුරාරි සත්‍යය ධර්මයේ ම අවබෝධය ලැබේවායිකළ පාර්ථනා කරනවා. ේ රග . ගේ සිල්ලදිනටමත් අපි හෙමදෙනනමත් පතන බෝධියකින් නිවනිින් සැනසීමට පත්තිීවා. අखा සට්ඨාචබම්මටටා දිවානගා මහින්දිකා ප්ඥන්තං අනුමෝදිිත්වා කරංරකම්තුලෝකසාසනං අකාසට්ඨාචබුම්මටන්ටා දීවානාගා මහිදිිකා පුං්ඥම්තන් අනුමෝදිිත්වා ශිරං්‍රක් කම්තුදීසනං පහසට්ඨහාචේබුම්මටන්ටා දීවානගාහමහිදදිකා පං්ඥම්තන් අනුමෝහෝදිිත්වා චිරංග්‍රක්කම්තුත්වං සදාති හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි